ඉතාම පහසුවයි කරන්න පුළුවන් එකම දේ තමයි නව පාර්ලිමේන්තුවේ පනතක් ගේනවා පනත් ගෙනල්ලා හෝ පනත් කෙටුපතක් ගේනවා තුනෙන් දෙකේ ඡන්දයක් ඕනේ නැහැ සරල බහුතර ඡන්දයක් තමයි ඕනේ භාගික ඡන්දයක් තිබ්බාම ඇති 113 ඒක කරන්න පුළුවන් ඒ වගේම මේ පනත් කෙටුපත ගෙනල්ලා පළවෙනි වර කියවලා දෙවර වර කියවලා සමහර කෙනෙකුට ඕනනම් පුළුවන් ශිෂ්ටාධිකරණයට ගිහිල්ලා අභියෝග කරන්න ඒ සියලුම දේවල් වෙලා පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය තමයි වැදගත් ඒ අය කියනවා නම් මෙහෙම විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැහැ කියලා ඒ දේ ගන්න හැබැයි ඒ අර ඒ අයට ලැබිලා තියෙන තානාපති පාස්පෝට් එකක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ට ලැබිලා තියෙන දීමනා වෙන්න පුළුවන් පෞද්ගලික ලේකම්ලට දෙන සල්ලි වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වැටුප් වෙන්න පුළුවන් ඒ ඕන දෙයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වුණ ගමන් නවතිනවා ඒතොර නව පාර්ලිමේන්තුව පත් වෙනකන් ඒ අයගේ විශ්‍රාම වැටුප එකපාරටම නවත්තන්න බෑ අනෙක් සියලු දීමනා සියලු දේවල් සියලු පහසුකම් නවත්තන්න පුළුවන් මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳවද මේ වන විට කතාබහක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ද අප ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හිමා මහතාගෙන් විමසීමක් සිදු කළා. මේ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත කියලන්නේ එක්ක හිටපු ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අයගේ වැඳපු බිරිඳන් වෙන්න පුළුවන්. ඒ අයට මෙන්න මේ පහසුකම් දෙනවා. ජීවිත කාලය දක්වා මේ පනතේ තියෙනවා ජීවත් වීමට නිවසක්. වෙන නිවසක ඉන්නවා නම් ඒකේ රෙන්ට් එක නැත්නම් කුලිය රජයේ ඒකාබද්ධ අරමුදලෙන් දෙලින් ගෙවන. දෙවෙනි එක තමයි ඒ අයට දෙන පහසුකම් ගැන කියනවා. ඒ වගේම ඒ අයට යම් යම් දීමනා දීමක් ගැන කියනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ඒ අයගේ විශ්‍රාම වැටුප කියනවා. දැන් පැහැදිලිවම ගත්තොත් නිවසක් දෙන්න තමයි මේ පනත තියෙන්නේ. පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙනල්ලා සංශෝධනයක් ගෙනල්ලා නව පාර්ලිමේන්තුවෙන් තමයි ඒක කරන්න පුළුවන් මේ. ඒගොල්ලන්ට කිසිම යාන වාහනයක් ගැන සඳහන් වෙන්නේ නැහැ මේ. කොහේ හරි නිලගමනක් යනවා නම් ඒ ඇයිට ඒක දෙන්න පුළුවන්. ඒ අනුව වාහන මේ ඇයිට තියාගන්න බෑ. දෙවෙනි කාරණේ තමයි මේගොල්ලන්ගේ විශ්‍රාම වැටුප. ජනාධිපති පත්ුණාම ජනාධිපතිගේ වැටුප කියලා ඒවා ආණ්ඩුක්‍රම ස්ථායි තීරණය වෙන්නේ. නමුත් ඒ ඇයි විශ්‍රාම වැටුප තීරණය වෙන්නේ මෙන්න මේ කියන ජනාධිපතිතුමාගේ හිමිකම් පනතෙන් තුනෙන් එකයි ලැබෙන්නේ. 99000ක් ලැබෙනවා නම් 33300ක් වගේ තමයි ඒගොල්ලන්ට ලැබෙන්නේ. ඒක දෙන්න ඕනේ. මේ කිසි දෙයක් මේ පනත කියවෙන්නේ නැහැ. මේ අයට සූපවේදීන් අවශ්‍යද? මේ අයට කොණ්ඩේ කපන බාබර්ලා අවශ්‍යද? ඊළඟට මේගොල්ලන්ට කුඩා අවශ්‍ය වෙනවද? මේගොල්ලන්ට වෙන දේවල් අවශ්‍ය වෙනවද? කිසිම දෙයක් කියලා නැහැ. ඒ නිසා කැබිනට් මණ්ඩල තීරණයකින් මේවා ඔක්කොම නැවත ගන්න පුළුවන්. හැබැයි ඒ අයට පදිංචියට ජීවිත කාලයට දෙන නිවස යම් යම් ප්‍රවාහන පාසුකම් හා ආරක්ෂාව පිළිබඳව කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ පනතකින්ම සම්මත වෙලා ඊළඟ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න. ඒක තීරණය කරන්න පුළුවන් කාටද? ගරු ජනාධිපතිතුමා රටේ ආරක්ෂක කැමති වෙනවා ආරක්ෂක කවුන්සිලය රැස් කරවලා ඒ එක්කෙනාට තියෙන තර්ජනයක් තියෙනවනම් ඒ තර්ජනය මත ඒ කියන පොලිස් වාර්තා කැඳවලා දෙන්නේද 3 දෙනෙක්ද 4 දෙනෙක්ද කියන එක තාම පැහැදිලිව කියනවා. ඒ නිසා 160 ගණන් හෝ 200 ගණන් කිසිම අවස්ථාවක නැහැ. මහා බ්‍රිතාන්‍ය ඇමරිකාව වගේ රටවල වෙන්නේ ඒගොල්ලෝ තමන්ගේ දූරයෙන් යනකොට සියල්ලම දීලා බයිසිකලෙන් තමයි ඒගොල්ලෝ ගෙදර යන්නේ. ඒ தත්ත්වය අපි ලෝකේ දැකලා තියෙනවා.